ඉස්සත් සමග විටමින් සී ලබා ගැනීමෙන් හදිසි මරණසන්න තත්ත්වයක් ඇතිවන බවට පවසමින් එලෙසින් වූ සිදුවීමක් බවට කතා පුවතක් සමාජ මාධ්‍ය දාලය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මේ හේතුවෙන් මේ නිර්වදතාවය පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් වී තිබුණේ මෙලෙසින්. කාන්තාවක් ජීවිතක්ෂර පත්වූ අවස්ථාවක එයට හේතුව සොයාගත නොහැකි අවස්ථාවකදී වෛද්‍යවරයාගේ නිගමනය වූයේ පෙර දින රාත්‍රියේදී ඉස්සන් සහ කකුලුවන් ආහාරයට ගැනීමත් පුරුද්දක් වශයෙන් සිදු කරන පරිදි පසුව විටමින් C ලබා ගැනීමත් බවට දක්වමින් Facebook සටහනක් ඉතා විශාල පිරිසක් හුවමාරු කරගෙන තිබුණා. මෙම සංයෝග ලබා ගැනීමේදී ආහාර විෂකාර ආසනික් නිපදවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවන බවත් ඉස්සන් සහ විටමින් C එකට ලබා ගැනීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලමින් හුවමාරු එම සම්පූර්ණ සටහනේ පළ වී තිබුණා. ඔබත් ඔබට ආදරේ නම් මෙම ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. කාන්තාවක් හදිසියෙම නොසිතූ ලෙස මිය ගියාය. ඇගේ කන්, නාසය, මුඛය සහ ඇස්වලින් ලේ ගැලීම මූලික මරණ පරීක්ෂණයෙන් පසුව තහවුරු වූයේ ආසනික විෂවීම නිසා මරණය සිදු වී ඇති බවයි. ආසනික පැමිණියේ කොහෙන්ද? පොලිසිය ගැඹුරු හා පුරුල් පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ සඳහා වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකුට ආරාධනය කරන ලදී. නඩුව විසඳීමට එන්න. මහාචාර්යවරයා එහි අන්තර්ගතය හොඳින් නිරීක්ෂණය කළේය. වැය භාගයකටත් අඩු කාලයකින් රහස විසඳා ඇත. මහාචාර්යවරයා පැවසුවේ මියගිය තැනැත්තා සියවදී නසාගෙන නැති අතර ඇයව ඝාතනය නොකළ අතර නොදෙනොත්කම හේතුවෙන් ඇය හදිසි මරණයකින් මියගියේ. සෑම කෙනෙකුම ප්‍රහේලිකාවට පත් වූ අතර ඇයි හදිසි මරණයක්? මහාචාර්යවරයා මෙසේ පැවසීය. මියගිය අයගේ බඩ ආසනික් නිෂ්පාදනය කළේ එහිය. මියගිය පුද්ගලයා දිනපතාම විටමින් C ලබා ගන්නා අතර එය ගැටලුවක් නොවේ. ගැටලුවක් වූයේ රාත්‍රී ආහාරයට ඇය ඉස්සන් කකුලුවන් විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමයි. කෙසේ වෙතත් මෙම මිත්‍යා මතයේ අවසන් නිගමනය වී ඇත්තේ මෙයයි. ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි විටමින් C සමග ඉස්සන් ආහාරයට ගැනීමෙන් හදිසි මරණයක් පිළිබඳ අනතුරු ඇඟවීම් පදනම් විරහිත බවයි. එවැනි සිදුවීමක් වාර්තා නොවන අතර ඉහත අනිසි බියක් සමාජය තුළ ඇති කරන ආකාරයේ හුවමාරු වන අනතුරු ඇඟවීමේ සටහන් සඳහා භාවිතා කරන ඇති අතර සම්පූර්ණයෙන්ම ගොතන ලද මිත්‍යාවක් බවයි මෙය පවසන්නේ.